රට හැර යෑම නෙමෙයි රට යෑම. රට හැර යන්න අපේ දොස්තරලා ඒගොල කරන්නේ අවුරුදු කීපයකට ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් කියලා හිතුනොත් නැවත ලංකාවට එනවා, මේ වන විටත් එනවා ආපහු. එතකොට රට හැර යෑම නෙමෙයි රට යෑම. ඩොක්ටර්ස්ලගේ පැත්තෙන් කිව්වොත් ඒක රට යෑම. සමහරු ඉන්නවා රට හැර යෑම. ඒකේ යම් කිසි සුළු ප්‍රතිශතයක් ඉන්නවා රට හැර යෑම. ඒකොලට කියන්නේ මයිග්‍රේෂන්. මයිග්‍රේෂන් ප්‍රතිශතයයි රට ගිහිලා රැකියාවක් කිරීමයි දෙකක්. එතකොට මේ වැඩි හරියක් 90%ක් විතර ගිහිලා තියෙන්නේ රට රැකියාවකට. එතකොට අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ කෝණ දෙකක් තියෙනවා. මම එක සංඛ්‍යා ලේඛනයක් කියන්නම්. අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන අනුව 3800 ගානක් මේ වෙද්දි වෛද්‍යවරු රට හැර ගිහිලා, ඔය හැර නෙමෙයි මොකද රට යෑම සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරේ රට හැර ගෑල්ල කීයද කියලා මම දන්නේ නැහැ. නමුත් රට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව 5000කට ආසන්නයි. හැබැයි ওই වගේ දෝලණය වෙනවා. විශේෂඥ වෛද්‍යවරු 150ක් අමාත්‍යංශ දත්ත අනුව ගිහිල්ලා තියෙනවා. එතකොට මේක යම්කිසි අපි දැන් මේකේ මම දකින දේ තමයි මේ රටේ වෛද්‍යවරුන්ට තියෙන ප්‍රශ්න එක පැත්තක්. අනිත් පැත්තෙන් ලෝකේ තියෙන තත්ත්වය. ලෝකෙත් යම්කිසි තත්ත්වයක් තියෙනවනේ. එතකොට ඒ ලෝකේ තියෙන තත්ත්වේ අද අපි කාලයත් එක්ක ගත්තොත් 80-90 2000 ගණන්වල ඉඳන් අපි කාගේද යටත් විජිතයක් වුණේ ඊට කලින්? බ්‍රිතාන්‍යය. දැන් මේ වැඩියෙන්ම යන්නේ වෛද්‍යවරු බ්‍රිතාන්‍යයට. හරිද? එතකොට වෛද්‍යවරු අපි කරලා තියෙන්නේ මොකද? බ්‍රිතාන්‍ය හොඳට අපේ වෛද්‍යවරු ගෙන්න ගන්නවා. අපේ වෛද්‍යවරුන්ට දීලා තියෙනවා පුහුණුවක් බ්‍රිතාන්‍ය ක්‍රමයට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. අපේ වෛද්‍යවරු හොඳට ඉගෙනගෙන හොඳ ගුණාත්මක වෛද්‍යවරයෙක් බවට පත් කරන්න සියලුම දේ හදලා ඒගොල්ලෝ ඒ රටට ගෙන්න ගන්නවා. ඒතොර ඒගොල්ලගේ ඒ රටේ තියෙන නිෂ්පාදන වියදම පිරිවැය සම්පූර්ණයෙන් අහක් කරගෙන ඒගොල්ලෝ ශුන්‍යයි. ඒගොල්ලගේ වෛද්‍යවරයෙක් නිෂ්පාදනය කරන්නේ ඒ රටට යනවා ලොකු මුදලක්. අද ඒගොල්ල කරන්නේ නැහැ. ඒගොල්ල අඩුවෙන් නිෂ්පාදනය කරලා අපේ ආසියාතික රටවල් වලින් වෘත්තිකයන් ගෙන්න ගන්නවා. එතකොට ඒ කරලා දැනුත් යන්නේ මොකද්ද කියන්නේ යටත් විජිතවාදයම තමයි. හරිද? මේ යන්නේ යටත් විජිතවාදය. යටත් විජිතවාදය. තවත් වෙනත් යටත් විජිතවාදයක්ම තමයි යන්නේ. එතකොට අපේ වෛද්‍යවරු යනවා. ඒක දැන් ඒක මම එකක් කියන්න ඕනේ. දැන් මේක ගෝලීයකරණයත් එක්ක වෙන දෙයක්. ඒතොර රටේ අපේ වෛද්‍යවරු ගුණාත්මකව හොඳ වෛද්‍යවරයෙක් වශයෙන් එනකොට සමාජයට ඒගොල්ලෝ දැහැ ගන්නවා. ඒතොර ඒක එක පැත්තක්. ඒ දැහැ ගැනීමේදී ඉතින් අපේ වෛද්‍යවරුන්ටත් ඒකට යන්න හේතුක් තියෙනවා. දැන් ඒ දැහැගත්ත පල්ලියටම යන්න බෑනේ. මොනහරි හොඳ ඔෆර් එකක් දෙන්න බෑ. ඒ ඔෆර් එක ඉතින් එංගලන්තේ පවුන්ස්ුයි අපේ රුපියලුත් එක්ක ගත්තාම මේවා වෙන්න බෑ. අමාරුයි. ඕක යුරෝපයේ පොඩි රටවල් කීපයකුත් සුළු වශයෙන් යනවා. බහුතරයක් ඇමරිකාවට ඔස්ට්‍රේලියාවට යනවා. ඉතින් මේ රටවල් එක්ක අපිට හරි අමාරුයි. ඒතොර මේක නිකන් හරියට අපි මේ අපේ හොඳම මොළ ටික සහ හොඳම අපේ නිෂ්පාදනය දැන් අපේ කියලා තියෙන්නේ මේ රටේ නිෂ්පාදනයේ වෘත්තිකයන්. කාර්වත් ප්ලේන්වත් බෝම්බවත් මොනවත් නෙමෙයි අපේ තියෙන්නේ මේ අපේ මේ වෘත්තිකයන්. ඒතොර ඒ වෘත්තිකයන් අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කරද්දී මේ අය යනකොට රට අතහැරලා ඒකටත් පසුබිම සකසන්න අපේ රටේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පළමෙන්න තමයි සෞඛ්‍ය ශේස්ත්‍රයේ දිහා කතා කරනවා නම් සෞඛ්‍ය පරිපාලනය බල්ලට ගිහිල්ලා. සෞඛ්‍ය පරිපාලනය ගන්නම දෙයක් නෑ. දැන් ඕගල කවුරුත් දන්නවා බෙහෙත් මාෆියාව බෙහෙත් වංචාව නිසා පෞගේ කාලේ වෙච්ච සිද්ධිය. ඒතොර ඒ සිද්ධින් කතා කරන්න නෙමෙයි මං අදාවේ. නමුත් ඒ සිද්ධිනුත් බලපානවා මේ පරිපාලනය. අද හිතන්න දැන් අපි ගත්තොත් මොනහරි රෝහලක, මං රෝහලේ නම කියන්නේ, රෝහලේ වෙන්න ඕනේ පරිපාලනය වෙන්නේ නැතිකොට ඒ රෝහල ඉන්න විශේෂඥ වෛද්‍යවරුයි කලකිරීමෙන් ඉන්නේ. එතකොට ඔයා හිතනවාද ඒකට සතුටින් මේකේ වැඩ කරයි කියලා? පරිපාලනය හොඳ නැත්තම් ඒ වෛද්‍යවරුන්ටවත් නර්ස්ලටවත් ඉන්න බෑ, තව වෙනත් අයටවත්. හැබැයි ඉතින් දැන් මේකේ හොඳ උදාහරණයක් ගන්නකො, දැන් වෛද්‍ය ශේස්ත්‍රයේ කොච්චර පිරිහිලාද කියනවනම් සෞඛ්‍ය ශේස්ත්‍රයේ, ඒ සෞඛ්‍ය ශේස්ත්‍රයේ වෛද්‍යවරුන්ට තියෙන මේ ප්‍රශ්න තමයි දැන් අමාත්‍යංශයට ගියාම
හම්බන්තොටේ කෙනෙක් අමාත්‍යංශයට ඉන්න ඕනේ වැඩ කරගන්න. යාපනයේ කෙනෙක් මේ අමාත්‍යංශයේ රීකිය අමාත්‍යංශයට ඉන්න වැඩ. මඩ කලපු එක්කෙනෙක් ඉන්න. එකපාරක් ගහවම මිස් ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න තේකක් බොන්න. තව තේක පිළා ගියාම මේ පරිපාලනය හරියනකම් මේ මේක තව තව උග්‍ර වෙනවා. හරි ඩොක්ටර් ඩොක්ටර් ඉතාමිතා වැදගත් කාරණා රැසක් මතු කරනවා. මොකද වෘත්තිකෙන් රට හැරයාම කියන මාතෘකාව වුණත් රට යාම කියන කාරණේ මතු කරනවා ඩොක්ටර් වෛද්‍යවරුන්ට. මොකද ඔවුන් ගිහිල්ලා නැවත එන්න කියන බලාපොරොත්තුවක් තුළ. හැබැයි ඔවුන් රට යන්නේ ඇයි, මොකද්ද හේතුව කියන කාරණේ පරිපාලනය කියන ප්‍රශ්නයත්, ඒ වගේම ඔවුන්ට මතුවලා තියෙන සමහරලාවට තාක්ෂණික මෙවලම් භාවිතයේදී, එහෙම නැත්නම් ඖෂධ භාවිතයේදී මේ හැම දෙයක්ම ඒකරාශී වෙලා මූලික වෙලා තමයි මේ රට යාම කියන කාරණේ වෛද්‍යවරුන්ට සිද්ධ වෙන්නේ කියන කාරණේ ඔබතුමා මතු කරන්නේ. ඉතාම හොඳ ආරම්භයක් එතන තිබෙනවා.